වර්තමානයේ සිට දක්ෂ රංගන ශිල්පිනියක් කාවින්ද අමිත් එක්ක එකතු වෙනවා. ඉතින් කාවින්ද ක්‍රීඩාවත් එක්ක තියෙන සම්බන්ධතාවය මොකද්ද මේ කාවින්දයට? ක්‍රීඩාවත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා. මොකද ඉස්කෝලේ කාලේ මම ගොඩක් සපෝට් කරලා තියෙනවා. ක්‍රිකට් ඉස්කෝලේ යන කාලේ ප්ලේ කරලා තියෙනවා. මම දැන් වර දැම් ප්ලේ කරන්න පුළුවන් ද කියලා බලමුද. ඉස්කෝලේ යන කාලේ ගහපු මේ එහෙම නැත්නම් ක්‍රීඩා කරපු ක්‍රීඩා ටික පොඩ්ඩක් නම් කරමුකෝ. ඉස්කෝලේ යන කාලේ මම නෙට්බෝල් ප්ලේ කරා, වොලිබෝල් ප්ලේ කරා. ඔතන තමයි. නෙට්බෝල්, වොලිබෝල්, ක්‍රිකට් උත් ගහලා තියෙනවා කිව්වා. ඕවර එකට බෝල කීයක් තියෙනවද? ඕවර එකට බෝල 6යි. 20යි 20 මැච් එකක ඕවර කීයක් තියෙනවද? මෙහෙම කතාවක් කහමු. වර්තමාන ක්‍රිකට් ටීම් එකේ දසුන් විවාහ වෙලා නැහැ. එහෙම නැත්නම් චාමිකට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහැ. අහනවා කාවින්දාගෙන් ප්‍රපෝස් කරලා. මොකද හිතෙන්නේ? මං කැමති වෙන්නේ නැහැ, මට බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. ඉතින් ඒත් එක්කම චාමික ගැන මොකද හිතෙන්නේ? චාමික වෙනම ලයිෆ් ස්ටයිල් එකක් ගේන්නේ. ක්‍රිකට් ක්‍රීඩකෙට එහා ගිහිල්ලා යාට ෆෑන් බේස් එකක් ඉන්නවා. ඉතින් වාතේ ෆෑන් කෙනෙක් කිව්වද? එතකොට චාමික ගැන මොකද හිතෙන්නේ? චාමික ගැන ටීම් එක දිහා බැලුවම ස්වාමික ගැන සතුටුයි. මොකද ටීම් එකට ඒ වගේ කෙනෙක් ඉන්න ඕනේ. يعني හැමෝම මොටිවේට් කරගෙන කෑ ගහගෙන එහෙම අර මාර එනර්ජිනේ ආ ටීම් එකට ඉඳිති ආරි මුළු ටීම් එක විතර පිළිලා වගේ. يعني එහෙම කෙනෙක් ඉන්න ඕනේ ටීම් එකට. වනිදු ගැන මොකද හිතෙන්නේ? වනිදුට ආස නැද්ද? නෑ එහෙම නෑ. මම මුළු ටීම් එකටම කැමතියි. නියෝජනය කරන කට්ටියනේ හැමෝටම කැමතියි. සුබ පතනවා කාවින්දා. ඉතිරි කටයුතු වැඩ කටයුතු සියල්ල තමත් හොඳින් කරගෙන යන්නේ කියලා ඒකම තමයි තමුන්ගේ අනාගත රංගන දිවිය තමත් හොඳින් සාර්ථක කරගන්න කියලා අපි සුබ පතනවා කාවින්දට. ඉතින් එල්එන් ස්පෝර්ට් අපි එක්ක එකතු වෙන හැමෝටම මේ වගේ දක්ෂ රංගන ශිල්පීන් රංගන වේදින්ක එක්ක අද කතා කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් එකතු වෙන්න මේ එල්එන් ස්පෝර්ට්ස්.